විසි හතර නවවසරට සුභාශිංෂණ එක්කරමින් මල්වතු පාර්ශවය අනුනායක දෙමුල් කුමරේ විමලතම්මා අනුනා හිමියන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. පාලකින්ගේත් ජනතාවගේත් කැපවීම අවංකත්වයේ වැඩිවන සුභ නවවසරක් වේවායයි මල්වතු පාර්ශවය අනුනායක දෙමුල් කුමරේ විමලතම්මා අනුනා හිමියන් පවසනවා. නවවසරේදී මැතිවරණ කිහිපයක් පැවැත්වෙන ලකුණු 15 වෙමින් තිබෙන බවත් පක්ෂවලට බෙදී තදබල විවේචන ඉදිරිපත් කරමින් වෛරය ක්‍රෝධය වපුරනවා වෙනුවට සියලු දෙනා සමගින් හා ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් බවද උන්වහන්සේ පවසනවා. जनता सहन सलसन नववसर उदावेवाय आस्किरि पार्श्वे महानायक वरकागोड श्री नालनतर महना हिमियान सुभपेतुम मेक्करति बेनवा नायका करिन पीडावट पत्र सिटिन जनताव नववसरेदी रजेन यम सहन अपेक्षा करन बवत् ए सदह कटयुतु किरीम पालकीनगे वगकीम बवत् आस्किरि पार्श्वे महानायक वरकागोड श्री नालनतर महना हिमियान पवसनवा උදාවුණු මේ 2024 නව වසර තුල අපේ රටේ පුරවැසියන් වශයෙන් අපිට බලාපොරොත්තු රාශියක් අප ඉදිරියේ තිබෙනවා. ඒ බලාපොරොත්තු අතර අපේ රට ආර්ථික වශයෙන් දියුණුවේ මාවතට පිවිසීමේ අවශ්‍යතාවයත් ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ මානව හිතවාදීකම අප රට තුළ වර්ධනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමටත් ඒ වගේම අවංක වූද නීතිගරුක වූද යුක්තිගරුක වූද සමාජයක් අප රට තුළ ජනිත කරවීමට අපි කැපවී යුතු වීමේ අවස්ථාව ඇති අවුරුද්දක් හැටියට අපිට මේ වසර හඳුන්වන්නට පුළුවනි. 2024 නව වසරට සුභපැතුම් එක්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පණිවිඩයක් නිකුත් කර තිබුණා. 2024 නව වසරට පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හද ඇතිව බව ජනාධිපතිවරයා සුභපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. රට වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්ත්වය යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බවත් ජනාධිපතිවරයා පණිවිඩයෙන් පෙන්වා දෙනවා. පසුගිය වසරේ ඔබ කළ කැපවීම හා විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත් බවින් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක වූ බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. වගකීමෙන් වෙහෙසි කැපවී නව වසර සෞභාග්‍යවත් කරගනිමු යන්න ජනාධිපතිවරයා සිය සුභපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් කුණවර්ධනත් 2024 නව වසරට සුභපැතුමක් එක්කර තිබුණා. අලුත් බලාපොරොත්තු සහිත රටක් ඇති කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආර්ථික දේශපාලන සමාජීය සහ සංස්කෘතික සෑම ශේෂ්ත්‍රයකම නව වකවානුවක් උදා කිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙල පෙරදැරිව විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදය කියන සමාජයක් තුළ සශ්‍රීක අනාගතයක් උදෙසා එකොත් වසරේ මෙන්ම අප සියලු දෙනා එකවන්ව කැපවීමෙන් කටයුතු කරමු යන්නයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නව වසරට එක් කළ සුබපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. ජයග්‍රහණයන්ට වඩා අප්‍රමාණ පරාජයන්ගෙන් සමන්විත වූ වසරක් අවසන් වී නව වසරක් උදා වෙමින් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2024 නව වසරට සුභපැතුම් එක්කරමින් පවසනවා. පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැකි විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. එබැවින් මූලික අරගලයේ විය යුත්තේ එළබෙන වසරේ නව මැතිවරණයකට මඟ පාදා ගැනීම බවයි විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ. එය එසේ නොවන්නේ නම් තවදුරටත් වර්තමාන පාලකයා විසින් වඩා සුරක්ෂිතව රාජපක්ෂවරුන්ව වැල් පාලමෙන් එතර කළ තවත් වසරක් බවට 2024 පත්වනු ඇති බවත් විපක්ෂ නායකවරයා සිය පණිවිඩයෙන් අවධාරණය කර සිටිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් නව වසරට සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ගෝලීය වේදිකාවේදී බොහෝ දේශපාලනික ආතතීන් කනස්සල්ලන්ට හේතු වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. අවිනිශ්චිත කාලවලදී සාමය සහයෝගීතාවය සහ අවබෝධය ලුහුබැඳීම සඳහා ජාතීන් එකට එකතු වීම වඩාත් තීරණාත්මක බව හිටපු ජනාධිපතිවරයා නිවේදනයෙන් පෙන්වා දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.